අයිබෝන් නිහාව සාර්ථකත්වය ගැන බොහෝ පිරිස් කතා කරලා තියෙනවා සාර්ථකත්වයට පත් වෙන්න මේ ලෝකේ හැම දෙනෙක්ම කැමති ඉතින් සාර්ථකත්වයේ රහස් පිළිබඳව කතා කරද්දී මට චීන උපමාවක් මතක් වෙනවා ඒක රසන කතාවක් හා බැඳුණු එකක් අද මම කියලා දෙන කතාව තමයි ලන් යු චොංෂු ලන් යු චොංෂු මෙන්න මේ උපමා කතාව උපමා කතාවට චීන භාෂාවෙන් කියනවා චං යු කියලා ඉතින් අද අපි බලමු මේ ලන් යු චොංෂු කියන කතාවට පදනම් වුණු කතන්දරය මොකක්ද කියලා චී කියන රටේ හිටියා චී ෂුවන් කියලා රජතුමෙක් මේ රජතුමා සංගීතයට හරිම ආසයි ඒ නිසා හුට හිටියා संगीताज्ञन 300 ගෙන් සමන්විත කණ්ඩායමක්. ඉතින් මේ සංගීතඥයින් එක වගේ හරිම දක්ෂයි. ඔවුන් කරපු දේ තමයි කණ්ඩායම එකතු වෙලා නලා පිබින එක. මේ රජතුමා ගොඩක් ආසයි ඔවුන් නලා පිබින මේ සද්දය අහන්න. ඒ නිසා මේ රජතුමා හැම වෙලාවෙම හිතපු දෙයක් තමයි තමන්ගේ තේජස පෙන්වන්න ඕන නම් මෙන්න මේ 300 ගෙන් සමන්විත කණ්ඩායමට එන්න කියලා අනිත් කට්ටියටත් ඇහෙන්න මේ නලා පිබින්නට සැලැස්වීම. චීෂුවන් කියන රජතුමාගේ මේ පුරුද්ද ගැන ඔහු සංගීතයට ආස බව නන්ගෝ කියන පුද්ගලයාට අහන්නට ලැබුණා. ඉතින් මේ නන්ගෝ හිතුවා මේක හොඳ අවස්ථාවක් මට සල්ලි ටිකක් හම්බ කරගන්න කියලා. එහෙම හිතපු ඔහු ගියා මේ රජවාසලේ රජතුමාව හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මෙන්න මේ විදියට. ස්වාමීනි මම හොඳ සංගීතඥයෙක් මට හොඳට වයන්න පුළුවන්. ඉතින් මම මේ වයන ශබ්දය මගේ සංගීතයට බොහෝ දෙනා කැමති. එක පාරක් ඇහුවොත් ආයෙ පාරක් අහනවා. කුරුල්ලෝ වුණත් තටු විහදලා නටන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ බොහෝම වර්ණනාත්මකව තමන් ගැන තමන් විසින්ම වර්ණනා කරගෙන රජතුමාට කිව්වා. ඉතින් රජතුමා මේ ගැන අහලා ඔහු හිතුවා මේ පුද්ගලයා කියන්නේ ඇත්ත කියලා කිසිම හොයා බැලීමකින් තොරව තමන්ගේ සංගීත කණ්ඩායමට මේ නන්ගෝව බඳවා ගත්තා. ඊට පස්සේ මේ නන්ගෝව කණ්ඩායමේ අනිකුත් සංගීතඥයින් එක්ක එකට නලා පිම්බා. ඒ වගේම හොඳ වේතනයකුත් ලබා ගත්තා. රජතුමාගේ පැසසුමුත් ලබා ගත්තා. ඇත්තටම ඔයාලා හිතන්නේ මේ නන්ගෝවට නලා පිබින්න පුළුවන් කියලාද? ඇත්තටම ඔහුට නලා පිබින්න තියා සංගීතය ගැන කිසිම දැනුමක් නැහැ. ඉතින් මේ විදිහට කාලයක් ගියා. මේ චීෂුවන් කියන රජතුමා පසු කාලයේදී මරණයට පත් වුණා. ඔහුගෙන් පසුව රජ වුණේ ඔහුගේ පුතා චීමින් කියන රජතුමා. ඉතින් චීමින් කියන රජතුමා චීෂුවන්ට වඩා ටිකක් වෙනස්. මොකද චීෂුවන් කැමති කණ්ඩායමක් එකට වාදනය කරනවා අහන්න. නමුත් චීමින් කැමති ඒකල වාදනයක් අහන්න. ඉතින් මේ චීමින් රජතුමා නියෝගයක් නිකුත් කළා අදින් පස්සේ මගේ රාජධානියේ සමූහ වාදන නැහැ තනි තනියම තමයි වාදනය කරන්න ඕනි කියලා. මේක අහපු අනිත් සංගීතඥයින්ට එකwidehatකට ගොඩක් සතුටේ. මොකද තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්. අනිත් අතට ටිකක් බයයි. මොකද රජතුමා තමන්ට හරියට ඒක පෙන්වන්න බැරි වුණොත් තමන්ගේ කුසලතාවය දක්වන්න බැරි වුණොත් තමන්ට මේ කණ්ඩායමේ යන්න වෙනවා. ඉතින් ඔවුන් කරේ හොඳට මේක පුහුණු පුරුදු වුණා. හැබැයි අර නන්ගෝ කියන පුද්ගලයා තඩියොම කල්පනා කරන්න ගත්තා. දැන් මම මොකද කරන්නේ? මොකද මට සංගීතය පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඉතින් මෙහෙම හිතලා ඔහු අවසානයේ තීරණයක් ගත්තා. චීන කතාවේ මේ ගැන හරි ලස්සනට කියනවා. ඒ අවස්ථාවේ ඔහු හැසිරුණේ හරියට උණු වතුරකට වැටුණු කූඹියෙක් වගේ කියලා. ඔහු තීරණය කරා අද රාත්‍රියේම තමන්ගේ තියෙන මේ තමන්ගේ බඩු ටික අරගෙන ආපහු යනවා කියලා. මෙන්න මේක තමයි මේ උපමා කතාවේ කතන්දරය. මම මුලින්ම කිව්වා සාර්ථකත්වය. අපි සාර්ථකත්වයට යන්න මොන දේවල්ද කරන්න ඕනේ? මෙන්න මේ දේවල් ගැන ගොඩක් දෙනෙක් කතා කරලා තියෙනවා කිව්වා. ඉතින් සාර්ථකත්වයට චීන භාෂාවෙන් කියන්නේ චංගොන් කියලා. චංගොන්. මේ කතාවෙන් අපි ගන්න තියෙන ආදර්ශය තමයි අපිට සාර්ථකත්වයට යන්න ඕනේ නම් අපි අනුන් මත යැපිලා හරියන්නේ නැහැ. अपेम कुशलतावें तमाय दक्षतावें ये सार्थकत्वे खरा यान्नो ओने इतिन लान्यू चोंशु मेन मे उपमा कथाव एकट होंदा आदर्शा कपिट देनवा इतिन अलुत पाडमकिन अपि नवत मुन गहेमु
Bye bye. Sai jam.